අයිබුවන් මේ වෙනකොට ඔබත් මාත් දන්න කාරණාවක් තමයි රට ඇතුලේ විශාල ආණ්ඩු විරෝධයක් නිර්මාණය වී ඇති සයක් දකින්නට තිබෙනවා. දකුණට ගියත් සබරගමුවට ගියත් මධ්‍යමට ගියත් උතුරට ගියත් නැගෙනහිරට ගියත් හුඟක් මිනිස්සු ආණ්ඩුවට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරමින් සිටිනවා. අත වශයෙන්ම ඒ දෝෂාරෝපණ වලට ඒ බැනුම් වලට කන් දිහාගෙන හිටපුවාම අපිට හිතෙන කාරණාව තමයි හෙට ඡන්දයක් තිබ්බොත් ගෝඨාභය රාජපක්ෂලාත් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවටත් අම්මම්මෝ නැති වෙන්න පරදින්න සිද්ධ වෙනවා. මිනිසු ෂෙඩ් එක ගාවදී පොලේදී ගෑස් පෝලිමේදී කිරිපිටි පෝලිමේදී බස් එකේදී කෝච්චියේදී මේ විදිහට ආණ්ඩුව විවේචනය කළාය කියලා අත වශයෙන්ම මේ වන විට මහ පොළවේ ආණ්ඩු විරෝධයක් ඔය කියන විදිහේ එකක් නිර්මාණය වෙලා තිබෙනවාද? එහෙම ආණ්ඩු විරෝධයක් නිර්මාණය වෙලා තිබෙනවා නම් ප්‍රතිලාභ අත්ව තිබෙන්නේ කාටද? අපි දන්නවා මේ මහජනයාගේ ඡන්දය කියන එක කොහේ හෝ තැනක පවතින දෙයක්. ඒක පොහොට්ටුවේ වෙන්න පුළුවන්, ඊළඟ මොහොතේ සජබ වෙන්න පුළුවන්, තව වෙලාවක ජාතික ජන බලවේගෙ වෙන්න පුළුවන්, තව වෙලාවක එජාපෙ වෙන්න පුළුවන්, තවත් වෙලාවක වෙන මොකක් හරි දේශපාලන බලවේගයක් එක්ක වෙන්න පුළුවන්. අපි ඒක සරලව මෙහෙම ගමු. ආණ්ඩු විරෝධයක් සමාජය ඇතුළේ තියෙනවා. ආණ්ඩුවට අතිශය ඉහළ ජනවරමක් ලබා දීලා තියෙනවානේ. අපි කියන 69 ලක්ෂය. ආණ්ඩුවට මේ 69 ලක්ෂයේ සැලකිය යුතු ප්‍රමාණයක් හෝ යම් ප්‍රමාණයක් විරෝධය දක්වනවා නම් ඒ කියන්නේ ආණ්ඩුවෙන් ඒ ඡන්ද ටික ගැලවෙන්න ඕනි. ඒ ගැලවෙනවා කියලා කියන්නෙම ඒ සැනින් ඒ ඡන්ද ටික ගිහිල්ලා කොහේ හරි හේතු වෙන්න ඕනි. එහෙම නැත්නම් ඒ ඡන්ද තවදුරටත් ආණ්ඩු විරෝධී භාවයක් පෙන්වන ගම. නමුත් මැති වර්ණයකදී ඒක පොහොට්ටුවටම පළවෙන ඡන්දයක් වෙන්න ඕනි. එහෙමත් නැත්නම් තුන්වෙනි කාණ්ඩය තමයි ආණ්ඩුවෙන් ගැලවිලා යනවා ඡන්ද ටික වෙන කොහෙටවත් හේතු වෙන්නෙත් නැහැ යම් තැනක පාවෙමින් තිබෙනවා. ඒ පාවෙමින් තිබෙන ඡන්ද ප්‍රමාණයට බලපෑම් කරන්න ඉතාම අවසාන මොහොතේදී මැති වර්ණයට ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂවලට හැකියාවක් තිබෙනවා. දැන් මෙහෙම ගත්තම ආණ්ඩු විරෝධී ඡන්ද කියන ඒවා ආණ්ඩුවෙන් ගැලවිලාවිලා වෙන තැනක හේතු වෙලා තියෙනවද? එම හේතු වෙලා තියෙනවා නම් සහ හේතු වෙමින් තිබෙනවා නම් ඒ කොහෙද? එජාපේ වටේ මිනිස්සු එකතු වෙමින් ඉන්නවද? ජාතික ජනබලවේගයේ වටේ මිනිස්සු එකතු වෙමින් ඉන්නවද? සමගි ජනබලවේගයේ වටේ මිනිස්සු එකතු වෙමින් ඉන්නවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි අලුත් දේශපාලන බලවේගයක් හෝ දේශපාලන සංදානයක් කොහේ හරි තනක නිර්මාණය වෙමින් තිබෙනවද? අත වශයෙන්ම මහ පොළව දිහා බලපුවාම අපිට පේන්න තිබෙන කාරණාව තමයි ඔව් ආණ්ඩු විරෝධයක් තියෙනවා ඒක සැබෑව. නමුත් එහෙම විශාල කුට්ටි පිටින් ඡන්ද ගැලවෙලාවිලා ඒවා එජාපෙ හේතු වෙන බවක් හෝ ජාතික ජන බලවේග හේතු වෙන බවක් හෝ සජබ හේතු වෙන බවක් අපිට පේන්න නැහැ. දැන් මේක කිව්වම ඔව් මම දන්නවා යම් පාර්ශවයක් කියනවා නෑ එහෙම කියන්නේ කොහොමද? ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් ජනතාව තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ජාතික ජන බලවේගේ මාර වැඩ ටිකක් කරා සහ මිනිස්සු මාර විදිහට ජාතික ජන බලවේගෙත් එක්ක එකතු වෙමින් ජාතික ජන බලවේගයේ ಗುಣ කියන්නට පටන් අරගෙන තිබෙනවා. ඒතර අර ආණ්ඩුවෙන් කඩා වැටෙන ප්‍රමාණය ජාතික ජන බලවේගේ තමයි ඇවිල්ලා එල්ලෙන්නේ කියලා. ජාතික ජන බලවේගයට පක්ෂ අය ඒ විදිහට කිව්වට ඔය විජිත හේරත්ට අනුව ඔව් YouTube සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා ජනතාවගෙන් 80%ක් ඉන්නේ Taman එක කියලා. ඒ සංඛ්‍යාත්මක අගය හෝ ප්‍රතිශතය කියන එක අපි ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. මොකද විජිතත් දන්නවා අපිත් දන්නවා ජාතික ජන බලවේගයට 80%ක ඡන්ද පදනමක් රට ඇතුලේ කිසිසේත්ම නිර්මාණය වෙලා නැහැ. ජාතික ජන බලවේගයට විතරක් නෙමෙයි කුමන තත්වයකදී වුවද කුමන දේශපාලන පක්ෂයකට හෝ ලංකාවේ තිබෙන මැතිවරණ ක්‍රමය සහ පක්ෂ ක්‍රමයත් එක්ක 80%ක ජනවර්මක් නිර්මාණය වෙනවා කියන එක විය හැකියාවේ සම්භාවිතාව 10.00001ක විතර අගයක තියෙන එකක්. නමුත් ඔය කියන විදිහට ජාතික ජන බලවේගයට සැලකිය යුතු විශාල ජනවර්මක් ඇවිල්ලා තියෙනවද? 82කට බෙදලා ගත්තොත් අවම වශයෙන් 40%ක ප්‍රතිශතයක්වත් ජාතික ජන බලවේගයේ වටේ මේ වෙන විට එකතු වෙලා තිබෙනවද? සමගි ජන බලවේගය අනිත් පැත්තෙන් කියන කාරණාව තමයි ආණ්ඩු විරෝධී සියලු ඡන්ද ආණ්ඩුවෙන් ගැලවිලා ඇවිල්ලා එහෙ මෙහෙ කොහෙවත් විසිබෙලා නැහැ. ඒ සියල්ල එකතු වෙලා තිබෙන්නේ අපේ කඳ උරත් එක්ක. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති කරවීම තමයි ඊළඟ අපේක්ෂාව ජනයාගේ විශාල දායකත්වයක් සහ විශාල බලාපොරොත්තුවක් එක්ක ජනයා
ආණ්ඩුව අතහැර ඒ කියන්නේ පොහට්ටුව අතහැර සාජ බෙට යන්නෙත් නැහැ ජාතික ජන බලවේගයට යන්නෙත් නැහැ ඒ සියල්ල අර උගත් බුද්ධිමත් දුර දකින්න නායකයා ඉන්න එජාපයට එනවා කියලා. උන් බලාගෙන ඉන්නවා සමග ජන බලවේගය කෑලි කෑලි වලට කැඩිලා ඒකේ සැලකිය යුතු කුට්ටියක් අරගෙන යම් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඇවිල්ලා එකතු වෙලා මේ වැඩි ඈතක දුර ඈතක ඊළඟ ජනාධිපතිවරණ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ නෙමෙයි මේ තව මාස 6කින් අවුරුද්දකින් විතර තමන්ගේ නායකයෙක් එක්ක ආණ්ඩුවක් බෙහෙ කරන්න පුළුවන් වෙයි කියලා. මේ ආණ්ඩු විරෝධයක් ඇති බව තහවුරු කර ගැනීමට සහ ආණ්ඩුවේ ඡන්ද ගැලවිලා සමග ජන බලවේගයට හෝ ජාතික ජන බලවේගයට හෝ එජාපයට යන බව පේන්නට තිබෙන කාරණා එහෙම නැත්නම් එහෙම වෙන බව තහවුරු කරන අවස්ථාවන් කිහිපයක් පහුගිය දවස්වල අපිට දකින්න හම්බුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේම රැස්වීමකට නාමල් රාජපක්ෂ යුවරජතුමන් සහභාගී වී සිටින අවස්ථාවකදී ඒකේ ඉන්න මිනිස්සු නැගිටලා විශාල විරෝධයක් දක්වනවා. අපිට පොහොර හම්බුනේ නැහැ සහ අපිට රස්සා හම්බුනේ නැහැ. අපි දන්න කියන කිසි මිනිහෙකුට රස්සාවක් හම්බුනේ නැහැ. අපේ ගම්වලට කිසිම වැඩක් උනේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම දැන් අරගෙන ගලවගෙන ගිහිල්ලා ඊළඟට ජවිපෙට ඡන්ද දෙන කියන එක. නමුත් අත්ත වශයෙන්ම ඒ සංවාදයේ දිහා හරිම පරිස්සමට අහගෙන ඉන්නකොට ඒ ඡන්දේ ඒ කියන්නේ ඔහු අර අපි යනවා කිව්වම මම සහ තවත් අය අත්ත වශයෙන්ම ඔහු ඇයි ජවිපෙට යන්නේ සහ ජවිපෙට යෑම වළක්වා ගන්න නම් මොනවද කරන්න පුළුවන් කියලා ආණ්ඩුව කල්පනා කරනකොට ඉතාම පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒතර මේ වන විටත් සමහර විට ඒ රැස්වීමේදී කතා කරපු පුද්ගලයාගේ අවශ්‍යතාවය හෝ ඌමනාවල් ඉෂ්ට කරලා ඇති. වෛරය පිරිමහ ගන්න JVP එකට වැඩ කරන තරහ පිරිමහ ගන්න ගිහිල්ලා ඒ පැත්තට කරලා ඡන්ද දෙන පරමාර්ථ මේ වෙනකොටත් සමහර විට වෙනස් වෙලා ඇති. කොහොම නමුත් මේවත් එක්ක ජාතික ජන බලවේගයේ ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් මේ වෙනකොට ලැබෙන්න නියමිතව තිබෙනවා. ඊළඟ ඡන්දය ආණ්ඩු බලය ලබා ගන්නා ඡන්දය ජාතික ජන බලවේගය තීරණාත්මකම බලපෑම එල්ල කරන්නට පුළුවන් දේශපාලන බලවේගයේ බවට ජාතික ජන බලවේගය පත් වෙලා තිබෙනවා කියලා. ජාතික ජන බලවේගයේ පිළිබඳව මට තිබෙන්නේ නිෂ්ක්‍රීය අදහසක්. නමුත් මේ මොහොතේ ලංකාවේ දේශපාලනයේ හැසිරෙන ආකාරය සහ බිම්මට්ටමේ මිනිසුන්ගේ හැසිරීම ඡන්දදායකයින්ගේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් පිළිබඳව බලාගෙන ඉන්නකොට ඔය ජාතික ජන බලවේගය කෙරෙහි තිබෙන විශාල ප්‍රසාදයක් වගේ පේන්න තියෙන එක සහ ආණ්ඩුවේ විශාල කුට්ටියක් ගැලවිලාවිලා ඡන්දදායකයෝ ජාතික ජන බලවේගයට එකතු වෙනවා. සජ්ජබේ විශාල ප්‍රමාණයක් ගැලවිලාවිලා ජාතික ජන බලවේගයට එකතු වෙනවා. ආසන 90ක් 100ක් හදාගන්න පුළුවන් ඡන්ද පදනමක් රට ඇතුලේ නිර්මාණය වෙමින් තිබෙනවා. ඉතා ඉහළින් තම නායකත්වයට පිළිගැනීමක් නිර්මාණය වෙලා තිබෙනවා කියන කාරණාවත් එක්ක අත වශයෙන්ම මේ නිශ්චිත මොහොතේ තිබෙන තත්වයත් එක්ක ජාතික ජන බලවේගයට ඊළඟ මොහොතේ ආණ්ඩු බලයක් ගන්න පුළුවන් තරමේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? එහෙම ගමනාන්තයක් පිළිබඳව අපේක්ෂාවක් තියාගෙන ජාතික ජන බලවේගයේ නායකයින්ට හෝ පාක්ෂිකයින්ට මේ ගමන යන්න පුළුවන්ද? ලංකාවේ ඉන්නවා ඡන්දදායකයෝ වර්ග හතරක්. පළවෙනි කොට්ටාශය බ්ලොක් වෝට් එක. ඒවා ගල් වගේ ඒවා යකඩ වගේ ස්ථාපිතයි. කිසිසේත්ම කුමන පදනමක් යටතේ හෝ කුමන තත්වයකදී හෝ තමන්ගේ දේශපාලන පක්ෂය හැර යන්නේ නැහැ. මේ නිශ්චිත මොහොතේ වැඩිම බ්ලොක් වෝට් එකක් තියෙන වැඩිම ස්ථාපිත ඡන්ද ප්‍රමාණයක් යම් බලවේගයක් කෙරෙහි තිබෙනවා නම් ඒ මේ මොහොතේ තිබෙන්නේ පොහට්ටුවට. ඒ ස්ථාපිත ඡන්ද ප්‍රමාණය මේ වෙනකොට ලක්ෂ 50කට වඩා වැඩි. සමග ජන බලවේගය වගේ දෙගුණයක් විතර. ජනතා විමුක්ති පෙරමුණට වගේ 15 ගුණයකටත් වඩා වැඩි ස්ථාපිත ඡන්ද පදනමක් මේ වෙනකොට පොහට්ටුවට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ඡන්ද එතනින් ගැලවිලා වෙන කඳවුරකට සේන්දු වීම කියලා කියන එක ඊටාම පහසුවට ලෙහෙසියට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒවා වතුර දාලා දිය කරන්න පුළුවන් ඡන්ද නෙමෙයි. ඒවා දිය කරනවා නම් ඒකට සුවිශේෂී වූ මොකක් හරි වෙනම රසායනයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ ස්ථාපිත වූ ඡන්ද දිය කරලා ගලවගෙන යනවා නම් කවදාවත් ගැලවෙන්නේ නැති කවදාවත් වෙනස් වෙන්නේ නැති ඡන්ද නෙවෙයි. නමුත් ඊට පහසුවෙන් ගලවා ඉවත් කළ නොහැකි ඡන්ද. කංගිකාර වතුර පාරක් අල්ලලා ගෑවිලා තියෙන මඩ ටිකක් අයින් කරන ගානට ගලවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ යම් ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා ප්‍රතිපත්ති අනුව වෙනස් වෙන පාවෙන ඡන්ද කියන ඒවා. ඒවා එක් එක් නිශ්චිත මොහොතේදී ඉදිරිපත් වන අපේක්ෂකයා අනුව ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ වැඩපිළිවෙල අනුව එහෙම ප්‍රකාශයටපත් කරන ලබන ඡන්ද. දැන් හැමෝටම හිතෙන්න පුළුවන් මම ඒ ජාතියේ ඡන්දයක් කියලා. ඒ ජාතියේ ඡන්ද ප්‍රමාණය සමස්ත ඡන්ද ලේඛනයෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්
නමුත් ඒතර අපේ ඡන්දෙත් මගේ ඡන්දෙත් පාවෙන ඡන්දයක් නම් ඔය කියන ප්‍රතිපත්ති දිහා බලලා එහෙම නැත්නම් යම් සබුද්ධික භාවයක් සහිතව පාවිච්චි කරන ඡන්දයක්ද එහෙම නැත්නම් මේ ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන ඡන්ද දෙකෙන් එකක්ද කියන එක ඔබ ස්වයං විවේචනයක් සිදු කරගන්න තුන්වැනි ඡන්ද කොටාෂය අවස්ථාවාදී ඡන්ද ඒ අවස්ථාවාදී ඡන්ද කියන ඒවා අර ප්‍රතිපත්ති මත හෝ දැක්ම මත වෙනස් වෙන ඡන්ද නෙමෙයි. තමන්ට රස්සාවක් ගන්න, තමන්ගේ ගමට ලයිට් ගන්න, තමන්ගේ ගමට වතුර ගන්න, තමන්ගේ ගමේ පාර හදා ගන්න, තමන්ගේ එකෙකුට මොකක් හරි තනතුරු තානාන්තරයක් ගන්න, මොකක් හරි කොන්ත්‍රාත්තකක් ගන්න. මේ මොහොතේ මේ ආණ්ඩුව බලයටපත් වුනොත් මට මොනවද හම්බෙන්නේ? සහ අපිට මොනවද හම්බෙන්නේ? මම අසවල් අපේක්ෂකයාට වැඩ කරා, මට සහ අපිට හම්බෙන ප්‍රතිලාභ ටික ගත්තා. සහ වැඩ කරන්නෙත් මට සහ අපිට ප්‍රතිලාභ ගන්න පුළුවන් කෙනෙකුට තමයි. හතරවෙනි ඡන්ද වර්ගය තමයි රැල්ල බලලා කතර ගහන ඡන්ද. ඒවා ලොකු දේශපාලන අදහසක් තියෙන ඡන්ද නෙමෙයි. ලොකු දේශපාලන අදහසක් තිබ්බත් ඒගොල්ලෝ දේශපාලනය ගැන එහෙම ලොකුවට හිතන අය නෙමෙයි. ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එක යන්නේ ගෝඨාභයට වාසි වෙන්න, පොලිටිකල් ඩිබේට්ස් ටික වැඩ කරන්නේ ගෝඨාභයට වාසි වෙන්න, පෝස්ටර් ටික බැලුවම කටවුට් ටික බැලුවම පොඩි රැල්ලක් තියෙන්නේ ගෝඨාභය දිනන පැත්තට. ඉතින් එහෙනම් මමත් ගිහිල්ලා ඒ රැල්ලට ගිහිල්ලා ඡන්දයක් දෙනවා. අපි දිනපු එකට තමයි ඩෝ ඡන්ද දුන්නේ. අපේ ඡන්දනුත් තමයි ඩෝ දිනුවේ කියන අදහසත් එක්ක. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අර දිනන මල්වට්ටියට අත ගහ ගැනීමේ වමනාවක් විතරයි. ඒතර මේ ඡන්දදායකයින්ගෙන් තමයි ඕනෑම මැති වර්ණයක් තීන්දුව කරන්නේ. තව පිරිසක් ඉන්නවා අපි ඡන්ද දෙන්නේ නැහැ. එකෙක්වත් එපා වගේවා. ඒ වගේ දේශපාලන අබ්බගතයින් සමග දේශපාලන මන්දබුද්ධිකයින් සමග දේශපාලනේ කතා කරලම වැඩක් නැහැ. පෞරුෂවත් පුරවැසියෙක් නම් මේ නිශ්චිත මොහොතේ තිබෙන හොඳම තෝරා ගැනීම කරන්නට කොන්දපණ තියෙන්න ඕනේ. අපි දුන්නේ නැහනේ, අපි ඒවට කර ගැහුවේ නැහනේ කියන එක මහලුකු හපංකමක්වත් මහලුකු පෞරුෂයක්වත් නෙවෙයි. අපි යන් ජාතික ජනබලවේගයේ පැත්තට ආයේ. ඔය ජාතික ජනබලවේග කඳවුර ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මුලින්ම ඡන්ද ඉල්ලන්නේ රෝහණ විජේපීර 1983 මැති වර්ණයට. ඔවුන් ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය 4.19%. ඒකෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට ලක් වුණා. විවිධ නම් වලින් තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් සහ සන්නද්ධ ක්‍රියාකාරකම් සිත කරගෙන ගිහිල්ලා 1992 3 වකවානුවේදී නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඒ කියන්නේ මැති වර්ණ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා ජනතා විමුක්ති පෙරමුණ 1994 ජනාධිපතිවරණයට ඔවුන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරා. නමුත් 1994 දී චන්ද්‍රකා කුමාරතුංගට සහාය දක්වන්නට ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව කිරීමත් එක්ක නිහල් ගලප්පල්ති ආරම්භ කළා. මට ඡන්ද දෙන්න එපා චන්ද්‍රිකාට දෙන්න කියන ප්‍රතිපත්ති ආනුව කටයුතු කරගෙන ගියා. ඒ අනුව නමුත් එහිදී 0.03ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට නිහල් ගලප්පල්ති සමත් වුණා. නමුත් ඒක මැති වර්ණයකට ඉදිරිපත් වෙලා කැම්පේන් එකක් කරලා මට ඡන්ද දෙන්න කියලා ඡන්ද ඉල්ලපු මැති වර්ණයක් නෙවෙයි. 1999 දී ඔව් නන්දන ගුණතිලක අද එක්සත් ජාතික පක්ෂ නියෝජනය ක්‍රමින් පාරන්දුර නගරාධිපතිවරයා හැටියට කටයුතු කරන පුද්ගලයා ඔහු 1999 දී ජයපේ ජනාධිපති දුරාපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා 4.08ක ඡන්ද ප්‍රමාණයක් 99 දී ලබා ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට විශාල නැගීමකට මුහුණ දෙන්නේ 2000 2001 සහ 2004 මැති වර්ණවලදී. විශාල ප්‍රමාණයක් වැඩි ඔලු ගෙඩි ගාණක් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. නමුත් ඒ නිශ්චිත කාල පරිච්ඡේදයේදී ජනතා විමුක්ති පෙරමුණ හැකියාවක් ලැබෙන්නේ නැහැ සහ ඔවුන් කටයුතු කරන්නේ නැහැ. ජනාධිපතිවරණයක් වගේ එකකදී තමන්ට කොච්චර ජනවරමක් තියෙනවද කියන කාරණාව උරගා බලන්න. 2005 අවුරුද්දේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දක්වලා කටයුතු කරනු ලැබුවා. 2010 දී ඔහු මහින්දත් එක්ක තරහ වෙලා ඇවිල්ලා සරත් පොන්සේකාට සහයෝගය ලබා දෙනවා. සරත් පොන්සේකා විශාල ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත් වෙනවා. ඒකෙදිත් ජවිපේ තමන්ගේ ජනමතය ජනාධිපතිවරණයට අදාළව උරගා බලන්නේ නැහැ. නමුත් ඊට ආසන්නෙම තිබ්බ පාර්ලිමේන්තු මහමැති ඓතිහාසික පසුබෑමකට ලක්වන්නට සිද්ධ වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. 2015 දී ඔවුන් වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නැහැ. කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදක්වන බව එලියන් සඳහන් කරත් තාක්ෂණිකව ඒ සහාය දක්වීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අදහස වුණේ රාජපක්ෂවරු පරාජයට පත් කළ යුතුයි. රාජපක්ෂලා පරද්දන්න බෑ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට ඡන්දෙ දීලා කියලා. මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දී යුතු බවට වෙන බිම්මට්ටමේ දේශපාලනය ඔවුන් කරගෙන ගියා. ඊට පස්සේ 2019ට එනකොට ඔවුන්ගේ දේශපාලන උපාය උපක්‍රම වෙන විදිහකට තෝරන්න පටන් ගන්නවා. ඔවුන් තනි දේශපාලන බලවේගයක් හැටියට ඉස්සරහට යන්න කල්පනා කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 2019 දී 3.16ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අනුර කුමාර් දිසානායක තුන්වන ස්ථානයට පත් වෙමින් ජනතා විමුක්ති පෙරමුණ කියන නමින් පරිබාහිරව පිටට ගිහිල්ලා ඔවුන් ජාතික ජන බලවේගය නමින් මාලිමාව කියන සලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වෙනවා. ඒ මැති වර්ණයත් 2020 පාර්ලිමේන්තු මැති වර්ණයත් අතර කාල පරිච්ඡේදයේදී ජනතා විමුක්ති පෙරමුණ
ලොකු ගැම්මක් ගත්ත බවක් අපිට පේන්න තිබුණා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණත් අනිත් අයත් විශ්වාස කරා 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ආසන 10 සීමාවට කිට්ටු කරගන්නට ජාතික ජන බලවේගයට හැකියාවක් ලැබෙයි කියලා. නමුත් අවසානාත්මකව ඡන්ද ප්‍රතිඵල එනකොට ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 3කට සීමා වුණා. දැන් එතනින් පස්සේ අවුරුදු 1.5ක් ගෙවිලා ගිහින් තියෙනවා. මේ පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ ගෙවිච්ච අවුරුදු 1.5ක කාලය ඇතුලේ ජාතික ජන බලවේගයේ ටිකක් වෙන විදිහේ ප්‍රවේශයක් ලබා ගන්නවා ලංකාවේ දේශපාලනයට. ප්‍රාදේශීය මට්ටමේ සමුළු තියාගෙන යනවා සහ වුන් අනේකා විවේචනය කිරීම වෙනුවට තමන්ගේ වැඩපිළිවෙල මොකක්ද කියන එක කියාගෙන යන්න පටන් අරගෙන තිබෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී තමන්ගේ වැඩපිළිවෙල කියනකොට විධින වේලාවල් අපි දැකලා තිබෙනවා. කොහොම නමුත් ජවිපාර වෙනදා කතා කරපු දේවල් වලට වඩා වෙන දේවල් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික් සමුළු වල විශාල ප්‍රසාදයක් විශාල ජනතාවක් ඉන්න බවක් පේන්න තිබෙනවා. ඒතර මේ ජනතාව දැක්කම තමයි අර විජිත හේරත් වගේ අය කියන්නේ 80%ක විතර ජනතාවක් අපිත් එක්ක ඉන්නවා කියන එක. අපි පොඩි ගානක් හදමු. 2020 මහමැතිවරණදී පොහට්ටුව ගත්තා 60%ක ඡන්ද. ලක්ෂ 69ක්. අලුත් ඡන්ද ටික ලියාපදිංචි වුණාම අවුරුදු 5ක කාලයක් තිස්සේ ලක්ෂ 15ක් ඡන්ද අලුතෙන් ලියාපදිංචි වෙනවා. 50% ඉක්මවා යාම සඳහා ලක්ෂ 75ක ඡන්ද ප්‍රමාණයක් තමයි දේශපාලන පක්ෂයක් ලබා ගන්න ඕනි කියලා අපි මොහොතකට උපකල්පනය කරමු. දැන් මේ මොහොතේදී පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 69ක පූර්වානුමැතියක් තිබෙනවා. ඒතර පොහොට්ටුව තමන්ගේ ඊළඟ මොහොතේ 50% හදා ගැනීම වෙනුවෙන් තව ඡන්ද ලක්ෂ 6යි වැඩි කර ගන්න ඕනේ. නමුත් ජාතික ජන බලවේගයේ ඉන්නේ 3 ඡන්ද ප්‍රමාණය. 3 කියලා කියන්නේ ලක්ෂ 4.5ක විතර ඡන්ද ප්‍රමාණයක් තමයි උන්ට තිබෙන්නේ. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 75 දක්වා වැඩි කර ගන්නට 47ක් තව ඡන්ද අලුතෙන් එකතු කර ගන්න ඕනි. අර අලුතෙන් එකතු වෙන ලක්ෂ 15ම ජාතික ජන බලවේගයට වැටුණාත් මේ තියෙන ඡන්ද ප්‍රමාණයත් එක්ක ඡන්ද ලක්ෂ 20ක් තමයි හැදෙන්නේ. එතකොට 150 සම්පූර්ණ කර ගන්න තව ඕන ලක්ෂ 55ක් ඡන්ද. ඒ ලක්ෂ 55 එකතු කර ගන්න ඕනි කොහෙන්ද? පොහොට්ටුවේ ඡන්ද වලින්, DNA ඡන්ද වලින්, සජබේ ඡන්ද වලින්, එජාපේ ඡන්ද වලින් මේ හැමතැනින්ම ඡන්ද ටික එකතු කරලා තව ඡන්ද ලක්ෂ 50ක් හදා ගන්න ඕනි. ලක්ෂ 5ක විතර සීමාවක ඡන්ද ප්‍රමාණයක ඉන්න දේශපාලන බලවේගයකට එකපාර අවුරුදු 5ක පිම්මකින් ලක්ෂ 75ක් දක්වා, ඒ කියන්නේ Tamanගේ මේ මොහොතේ තිබෙන ඡන්ද ප්‍රමාණය වගේ 15 ගුණයක් කර ගන්නට ඡන්ද ප්‍රමාණය හැකියාවක් ලැබිලා තිබෙනවාද? ඉතිහාසයේ කිසිම දවසක ඒ දේශපාලන පෙරලිය ලංකාවේ මහ පොළවේ සිද්ධ වෙලා නැහැ. ඒ අනුව ඒ ගණන් තැබීමේදී ජාතික ජන බලවේගයට තව ලක්ෂ 70ක් අලුතෙන් ඡන්ද හොයා ගන්නවට වඩා සමගි ජන බලවේගයේ තව ලක්ෂ 50ක් ඡන්ද අලුතෙන් හොයා ගන්න එක පහසු කාර්යයක්. හැබැයි සජබේට ලක්ෂ 50ක් කියලා කියන්නේ තමන්ට තියෙන ඡන්ද ප්‍රමාණය තව 3 ගුණයකින් වැඩි කර ගන්න ඕනි තත්වයක්. ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය. ඒ ලක්ෂ 50 සහ ලක්ෂ 70 තමන්ට අවශ්‍ය කරන. ලබා ගැනීම වෙනුවෙන් මොනවද දියත් කරමින් ඉන්න වැඩපිළිවෙල? සහුම් මොනවද කරමින් ඉන්න හෝම්වර්ක්? සජබේට ලක්ෂ 50කුත් ජාතික ජන බලවේගයට තව අලුත් ඡන්ද ලක්ෂ 70කුත් එකතු කර ගැනීමේ හැකියාවක් මහ පොළවේ දකින්න පුළුවන් තත්වයක් තිබෙනවද? විජිත හේරත් යන හැමතැනකම කඩේට ගියම් අපි දෙන්නේ මේ ජාතික ජන බලවේගයට. පොළට ගියාම අපි දෙන්නෙත් එහෙම. ඊට පස්සේ ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම ගිහිල්ලා මැතිවරණ කටයුතු කරනකොට, දේශපාලන කටයුතු කරනකොට මේ අපි දෙන්නේ ඔයාලට තමයි, අපි ඔයාලට තමයි. ඒතර ඒ ආශ්‍රය කරන ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක්. එතනින් පිට ස්වේච්ඡාවෙන් දේශපාලනය කරන, ස්වේච්ඡාවෙන් ඡන්දේ ප්‍රකාශයට පත් කරන, තමන්ගේ දේශපාලන මතවාදයේ හෝ අදහස ප්‍රසිද්ධියේ නොකියන පිරිස් වලින් කොච්චර ප්‍රමාණයක් ජාතික ජන බලවේගය දිනාගෙන තිබෙනවාද? එහෙමනම් ඒ කියන්නේ ඊළඟ ඡන්දෙත් ජාතික ජන බලවේගයට යන එන මං නෑ කියන එකද? ඒක මම දන්නේ නැහැ. ඔබේ අතේ තියෙන ඡන්දේ ඔබ ඊළඟ ඡන්දෙදී කාටද දෙන්නේ කියන එක නිශ්චිතවම විශ්වාසයි ඔබ මේ වෙනකොටත් දන්නේ නැහැ. මොකද ඊළඟට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ කවුද කියලා අපි කවුරුත් තාම දන්නේ නැහැ. ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ දන්නෙත් නැහැ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මම තමයි කියලා. ඒ වගේම ওই ඡන්දෙ ඉල්ලන අය දන්නෙත් නැහැ අපි තනියම ඉල්ලයිද? අපි එකතු වෙලා ඉල්ලයි. සා ඒ වගේම කිසි ලෙසකින්වත් ලංකාවේ තිබෙන මැතිවරණ ක්‍රමය අනුව ලංකාවේ දේශපාලනයේ හැසිරෙන විදිය අනුව ජනාධිපතිවරණයක් වගේ එකකදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුගෙන් පිටට ප්‍රබල තුන්වැනියෙක් නිර්මාණය නොවන බව, නොවුණු බව, වෙන්නට පසුබිමක් තිබෙනවාට වඩා පසුබිම ඇත්තේ නොවෙන්නට බව අපි තේරුම් ගත යුතුව තිබෙනවා. කවුරු මොන ජුකියා දැම්මත්, හොඳ පවර්ෆුල් කැරක්ටර්ස් 10ක් දැම්මත් අපි අවසාන මොහොතේදී මේක අස්සෙව් දෙන්නේගේ රේස් එකක් බවට පත් වෙනවා. එහෙම තිබෙනවා ලෝකේ රටවල්
ප්‍රධාන දේශපාලන බලවේග 3ක් 4ක් එකපාර මතු වෙන ඒවා. දෙවෙනි වටයකට යන්න සිද්ධ වෙන ඒවා. දෙවෙනි මනාප ගණන් කරන්න සිද්ධ වෙන ඒවා. දැන් උදාහරණයක් විදිහට ප්‍රංශ දේශපාලනය ගත්තම ජනාධිපතිවරණයකදී ඉතාම කලාතුරකින් තමයි 150 සීමාව පළවෙනි වටේදී යම් අපේක්ෂකයෙක් ඉක්මවා යන්නේ. නමුත් ලංකාවේ කවදාවත් ඉතිහාසයේ දෙවෙනි මනාපයක් ගණන් කරන තත්වයකට පත් වෙලා නැහැ. ඒව ආසන්නකට හරි ඇවිල්ලා තිබෙන රණසිංහ ප්‍රේමදාස ජනාධිපති දුරයට පත් වෙච්ච ජනාධිපතිවරණය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙච්ච 2005 ජනාධිපතිවරණය විතරයි. ඉතින් එවැනි පසුබිමක එක පැත්තකින් පොහට්ටුව ඉල්ලනවා නම් පොහට්ටුව අනිවාර්යයෙන්ම ඉල්ලනවනේ. ඒතර පොහට්ටුව හෝ ඒගොල්ලන්ගේ බලවේගයක් ඉල්ලනවා. සමගි ජන බලවේගය හෝ එජාපේ හෝ ඒ පැත්තේ ඒ බලවේගයක් ඉල්ලනවා. ඒතර ජාතික ජන බලවේගය තුන්වැනි එක හැටියට නම් මේකට අවතීර්ණ වෙන්නේ තුන්වැනියෙකුට හැකියාවක් තිබෙනවාද? මං කියන්නේ මේ නිශ්චිත මොහොතේ තිබෙන දේශපාලන තත්ත්වයත් එක්ක අර ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට සමසමව මැදටවිල්ලා හිට ගන්න. ඒ කියන්නේ ප්‍රධාන දෙන්න 35ක් 40ක් වගේ ගන්නකොට ආවමු ආශ්‍රයෙන් තමුණුත් තව ඡන්ද 125ක්වත් ගැනීමේ හැකියාවක් තිබෙනවාද මේ මොහොතේ මේ නිර්මාණය වෙලා තිබෙන තත්ත්වයට එක්ක. 125ක ඡන්ද කියලා කියන්නේ ඡන්ද ලක්ෂ 40ක විතර ප්‍රමාණයක්. එතකොට එහෙම බලාපොරොත්තුවක් තිබෙනවා නම් ජාතික ජන බලවේගය මේ කරගෙන යන වැඩ ටික ප්‍රමාණවත්ද? ලංකාවේ ග්‍රාම සේවාව සම 14000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒක අපි 14000ක් කියලා රවුම් කරලා ගත්තොත් ඡන්ද මැදස්ථානත් ඒ වගේම ප්‍රමාණයක් තිබෙනවා. 10%ක් ඡන්ද පෙට්ටි වලට ඡන්ද වැටෙන්න නම් ජාතික ජන බල වේගයට හැම ගමකින්ම ඡන්ද 100ක් වැටෙන්න ඕනි. ජාතික ජන බල වේගය හැම ගමකින්ම ඡන්ද 100ක් දිනා ගන්නට පුළුවන් විශ්වාසයක් මේ වන විට නිර්මාණය කරගෙන තිබෙනවා. මම දන්නවා ඔබ ගණන් හදනවා. දැන් මේ පවුල් ටික මෙහෙම මෙහෙම අතන 5යි මෙතන 3යි 8යි 12යි 16යි 20යි අපේ ගමේ 150ක් විතර තියෙනවා. මං කියන්නේ හැම ගමකම නිශ්චිතවම ඡන්ද 100ක් වැටුණත් ගන්න පුළුවන් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක් විතර. තව ලක්ෂ 60ක් ඕනි ජනාධිපති කෙනෙක් පත් කරගන්න. ඒකට අවශ්‍ය කරන ග්‍රාමීය මට්ටමේ ශාඛා සමිති ටික නිර්මාණය කරලා තිබෙනවාද ජාතික ජන බලවේගය. සහ ජාතික ජන බලවේගය අර ජවිපෙ සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමේ තිබෙන දුර්මතයන් හෝ අඳුරු විශ්වාසයන් ටික දුරු කරලා විශ්වසනීයත්වයේ දිනා ගන්නට පුළුවන් නව ප්‍රමේයයක් සහිතව ගම් ඇතුලේ වැඩ කරගෙන යනවාද? අපෝ ජෙප්පෙක්. ජෙප්පෙක් කියන අදහසත් එක්ක පොඩි අප්‍රසන්නතාවයක් හෝ අකමැත්තක් නිර්මාණය කරගෙන ඉන්න ඡන්දදායකයින් ජාතික ජන බලවේගය කිව්වම වාව් ඒකට ගහන්න ඕනි කතිරේ කියන තැනට පරිවර්තනය කරගන්නට ඕන් මේ වන විට බිම් මට්ටමේ කරගෙන යන වැඩපිළිවෙල මොකක්ද? ඒක සාර්ථකද සහ ඒක ඡන්ද ලක්ෂ 75ක් හදාගන්නට පුළුවන් ගමනාන්තයක් සහිත ගමනකද මේ ඔවුන් යමින් තිබෙන්නේ? හැම ඡන්ද පෙට්ටියකටම සාමාන්‍ය අගයක් ලෙස ඡන්ද 500ක් වට ගන්න ක්‍රමයක් ජාතික ජන බලවේගයට නැහැ කියන එක. ජනාධිපතිවරණ දිනන්න ඕන නම් අවම වශයෙන් ඡන්ද පෙට්ටියකට ඡන්ද 500ක් වට ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ කියන එක. ඒ ඡන්ද 500 කියන එක එකතනකින් ඡන්ද 350ක් වටනොත් ඒකේ හිලව්වට අනිත් තැනින් ඡන්ද 650ක් වට ගන්න ඕනේ කියන එක. ඒක මේ මොහොතේ මහ පොළවේ නම් කිසිසේත්ම දකින්න නැහැ කියන එක මම මේ කියන්නේ. සවසානාත්මකව ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ මොහොතේ තිබෙන ජන ප්‍රසාදය එහෙම නැත්නම් මේ තියෙන රැල්ල මට පේන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. සමහර අය මේ වෙලාවේ ජවිපෙ තෝරගෙන ඉන්නේ Tamange funny partner හැටියටද. Tamange ජීවිතේ enjoy කරන ඒගොල්ලන්ගේ කතා හරි ලස්සනයි හරි ආකර්ෂණීයයි. පුඩි ගැම්මක් තියෙනවා. මේ වෙලාවේ නිකන් පොහට්ටුවට හරි රජිත්ට හරි කඩේ යන එක නිකන් පුඩි මදි පුංචකමක් වගේ. හකේ වුණා නිකන් මචං අපි ජාතික ජන බලවේගෙත් එක්ක ඉන්නේ මචං අනුරගේ කතා බලපන් හඳුන්ගේ කතා බලපන් විජිතගේ කතා බලපන් වගේ එකක් එවන එකක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපි ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ගියාම එයාපෝට් එකේ අපේ මේ ෆ්ලයිට් එකේ චෙක්ඉන් එකේ එනකන් අපි එක එක තැන් වල ඉඳගෙන ඉන්නකොට ටීවී වල දාලා තිනවා චිත්‍රපටි. කොයි විනාඩි 3-4ක් ඔය කට අරගෙන බලාගෙන හිටපුවාම අපි දන්නේ නැවතු ඒ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙනවා. අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. අපි ඒක එන්ජොයි කරනවා. එතන hina වෙනකොට අපි hina වෙනවා. ඒකේ අඬනකොට අපි අඬනවා. ඒකේ විශ්මය තියෙනකොට අපි විශ්මයට පත් වෙනවා. ඒකත් එක්ක අපි බද්ධ වෙනවා. හැබැයි ඉස්පිරිතාලේ අපේ නම්බරේ 5 කියලා හිතන්නකෝ. ඊළඟ ස්ක්‍රීන් එකේ නම්බර 5 වැටිච්ච ගමන් අපි දරස් ගාලා නැගිටලා බෙහෙත් ගන්න යනවා. අසවල් ගුවන් යානයේ සඳහා දැන් චෙක්ඉන් වෙන්න පටන් ගත්තා කියලා කියනකොට අපි දරස් ගාලා අපි බණුමුට්ටු ටිකක් අරගෙන නැගිටලා ගිහිල්ලා අපි ඒකෙන් චෙක්ඉන් වෙනවා. අපි කිසිම කෙනෙක් බෙහෙත් ගන්න නම්බරේ කතා කරත් අපි ගුවන් යානය දැන් චෙක්ඉන් වෙන්න පටන් ගත්තා කියලා කිව්වත් චිත්‍රපටිය මාර ආතල් කියලා ඒක දිහා බලාගෙන ඉන්නේ
එතකොට මේ වෙලාවේ මේ ජාතික ජන බලවේගයට තිබෙන ප්‍රේක්ෂක ආකර්ෂණය ජනතා ආකර්ෂණය අර ටීවී එකේ ජන අර මුලක් දන්නේ නැති අගක් දන්නේ නැති අපි මැදින් සෙට් වෙච්ච චිත්‍රපටියකට තියෙන ආකර්ෂණේ වගේ එකක්ද ඒ ප්‍රේමය වගේ එකක්ද ඒ වගේ හැඟීමක්ද තියෙන්නේ මේ පිළිබඳව සමාජ සමීක්ෂණයක් කළ යුතුව තිබෙනවා සමාජ කියවීමක් කළ යුතුව තිබෙනවා නමුත් මේ මොහොතේ කිසිම දේශපාලන බලවේගයකට තනියම ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට සමත් විදිහේ ජන මතයක් නිර්මාණය වී නොමැති බව අප තේරුම් ගත යුතුව තිබෙනවා තව අවුරුදු 3ක් තියෙනවා ඒ අවුරුදු 3 හැදෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ජාතික ජන බලවේගයට මාර එකක් තියෙනවා කියන එක ඒ තමන්ගේ කලාපෙන් කන්ෆර්ටබල් සෝන් එකෙන් එලියට පැනනට පස්සෙත් ඒ මාර එක තියෙනවද කියලා බලන එක ජාතික ජන බලවේගයට අදාළ කාරණාවක් ගිහින් එන්නම් යන කලින් ඔබ මේ channel එකට කැමති නම් මේ channel එක subscribe කරන්න කියලා ඔබට ආරාධනා කරනවා බාර්ත තෙන්නකෝන් නාලිකාව වගේම බාර්ත තෙන්නකෝන් channel 2 දැන් ඔබ වෙනුවෙන් අලුත් වීඩියෝ ගෙන එනවා මේ නාලිකාවටත් කැමති නම් ඔබ subscribe කරන්න අපි ආය දවසක හමු වෙමු